අද දෙන 24 වෙනුවෙන් මම චතුර අල්විස් රැඳී සිටින්නේ මේ වන විට පමුණුකම දක්වා දිවෙන මුහුදු තීරේ. ඔබ දන්නවා ඔබ පෙර කිව්ව ආකාරයටම නැවේ සිදුවෙච්ච විනාශයත් එක්ක තවමත් නැව අවසාන භාගයේ දක්වා ගිනි ගනිමින් තිබෙනවා. එවිලෙමින් තිබෙනවා. එය නිවීම සඳහා උත්සාහ දරමින් සිටින මොහොතක්. නමුත් මේ සිදුවන පරිසර විනාශය ගැන අපිට තවමත් කියන්න තොරතුරු ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහන අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ මේ ස්ථානයේ ඉඳලා විශේෂයෙන්ම සමුද්‍ර පරිසර අධිකාරිය නාරා ආයතනය ඒ වගේම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධව ඉන්න විශේෂඥ මහාචාර්ය කීප දෙනෙක් සම්බන්ධ කරගෙන වැඩසටහනක් විදිහට ඉදිරිපත් කරන. මොකද දැනටමත් මේ වැල්ලයි ඒ වගේම මේ අඩු ඝනත්ව පොලිතින් විශාල ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේත් මේ විදිහට මුහුදට ගොඩ ගහලා මුහුදෙන් ගොඩබිමට ගොඩ ගහලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබ දන්නවා මේ ලෝ ඩෙන්සිටි පොලිතින් වර්ග ගොඩක් විශාල ප්‍රමාණයක් මේ විදිහට මේවා සමහරලාට කියන්නේ හිරු එළියට පවා නිරාවරණය වුණාන් පස්සේ මේවා උණු වෙනවා දිය වෙනවා කියලා අපිට දැනටමත් මේවා ඉතාමත් ඒ ආකාරයට උණු වෙලා තිබෙන ආකාරය පේන්න තියෙනවා. ඉතින් ඒකම මේ වැලි කැට හා සමානව පොලිතින් කැට විසිරීලා තියෙනවා. ආරක්ෂක අංශවල සමාජික විශේෂයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව මේ සිදු කරමින් ඉන්නේ මේවා සියල්ල පිරිසිදු කරන ආකාරය එහෙම නැත්නම් වෙරළ තීර පිරිසිදු කරන ආකාරය. එතකොට නයිට්‍රික් ඇසිඩ්, කෝස්ටික් සෝඩා, සෝඩියම් මොනොක්සයිඩ් මේ වගේ ක්‍රියාකාරීත්වයක් තියෙන රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබෙනවා කියලා තමයි දැනට ගණන් බලලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ නැවතුල බහාලුම් 1480ක් පමණ ප්‍රදානයක් තිබලා තියෙනවා. එයින් විශාල ප්‍රමාණයක් දැනටමත් උණු වෙලා තිබෙන්නේ. ඒ හින්දම විශාල පරිසර හානියක් සිදු වෙලා තිබෙනවා. මේ වන විට ඇති වෙලා තිබෙන මේ සුළං තත්ත්වයක් එක්ක මේ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයකින් ගලාගෙන යන්නේ තවමත් මුහුදු තීරයට කල්පිටිය දක්වා වූ මුහුදු තීරයට. ඒ හින්දම මේ මුහුදු ප්‍රදේශවල ඉන්න ජනතාවට කියලා තිනවා පරිස්සම් වෙන්න, ආරක්ෂාකාරී වෙන්න කියලා. මොකද මේ වගේ තියෙන මේ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒ වගේම තමයි රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවම හරි හැටි අධ්‍යයනයක් කළා නැහැ. ඉතින් ඒ හින්දා තමයි අපි ඔබට දැනුවත් කරන්නේ. මේ වන විට නාවික හමුදාවේ සෙබළුන් තමයි මේ කඩයුතු බාරව සිදු කරමින් ඉන්නේ. මොකද මීට වඩා පරිසරයේ පුරාවට මේක පැතිරී ගියොතින් විශාල විනාශයක් සිදු වෙන්න පුළුවන් කියලා දැනටමත් ගණන් බලලා තිබෙනවා. මේ අතර ඔබට අපි සඳහන් කරන්නේ මේ වන විට ඉතා විශාල නාවික හමුදා සෙබළුන් ප්‍රමාණයක් ගම්වැසියන් ඉවත් කළා. මේ ගොඩගසන ද්‍රව්‍ය නිවෙස් වලට අරන් යන්න එපා කියලා යව දැනුවත් කරලා මේ වන විටත් ඒ පිරිසිදු කිරීමේ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි නාරා ආයතනය, වනජීවි දෙපාර්තමේන්තුව, මොරටුව, රුහුණ, ජයවර්ධනපුර සහ රජරට යන විශ්වවිද්‍යාලවල විද්වතුන්ගේ සමන්විත කමිටුවක් මේකෙන් ඇතිවෙච්ච පරිසර හානිය කොයි වගේද කියලා ගණනය කරන්න පත් කරලා තියෙන බව ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහත්මයා ප්‍රකාශ කළා. ඒ වගේම සමුද්‍රීය පරිසර අධිකාරිය තවදුරටත් මේ කටයුතු අධ්‍යයනය කරමින් ඉන්නවා. මීට සුළු මොහොතකට පෙර නාවික හමුදා අපතිතුමා ඒ වගේම මේ සම්බන්ධයෙන් වගකීතු පාර්ශ්ව ගණනාවක් එක්ක විශේෂ සාකච්ඡාවක් පවත්වමින් ඉන්නවා කියලා අපිට දැනුවත් කළා. අපි මේ රැඳී සිටින ස්ථානයේ මදක් ඔබෙන් තිබෙන මේ අසල මුහුදු තීරයේ රැඳිමින් ඒ අය මේ විශේෂ සාකච්ඡාව මෙහෙවනවා. ඉතින් ඔබට පේනවා විශාල පරිසර හානියක් සිදු වෙන්න යන්නේ. හැබැයි වාසනාවකට තවමත් නැවේ තියෙන තෙල් ටොන් 350ක් විතර මුහුදට එකතු වෙලා නැහැ. නමුත් මේ තෙල් මුහුදට එකතු වෙන්න පුළුවන්. කොයි අවස්ථාවක හරි නැව කැඩී ගියොත්, විඳී ගියොත් මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් අපේ එකම බලාපොරොත්තුව වෙන්නේ පරිසරයට ආදරය කරන පිරිසක් විදිහටත්, පරිසරය සම්බන්ධයෙන් අවධානය යොමු කරන අය විදිහටත් මේ ගැන අපි මීට වඩා සැලකිලිමත් වෙන්නට ඕන. විශේෂයෙන්ම ලොකු පරිසර හානියක් අපි ඉන්නේ. සතුන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් තවමත් ඇස්තමේන්තුවක් නැහැ. ඉතින් අපි හිතනවා අපි මේ තොරතුරු ඔබට සවිස්තරාත්මකව ගෙනෙන්න අද දෙන්න බිග් ෆෝකස් ඔස්සේ. බිග් ෆෝකස් වැඩසටහන ඔබට නරඹන්න පුළුවන් උදෑසන 11:30 සිට අද දෙන්න 24 නාලිකාවෙන්. මම උපාලි මීත්‍රික සමිත ප්‍රියදර්ශන සමගි චතුර අල්විස් ජායල මුහුදු තීරයේ සිට.